මං අද හිතුවා ගෙදර අපි සාමාන්‍යයෙන් බඩු සෝදන්න පාවිච්චි කරන ස්පොන්ජ් එක ගැන කතා කරනවා කියලා. දැන් ගෙදරට එකම ස්පොන්ජ් එකක් තියාගෙන අපි හැමදේම, ඒ කියන්නේ පිඟන්, හටි වළං, වීදුරු, කෝප්ප, තේ කෝප්ප ඔක්කොම එකකින් පාවිච්චි කරනවා නම් ඒක මං හිතන්නේ හොඳ නෑ. මොකද හටි වළං වල ගානකොට මේ සෝදනකොට ඒකේ තියෙන ඉඳුල්, ඊපස් පිලි ගඳ, ඒ ඔක්කොම එක වීදුරු අරෝමෙම හොදනවා නම් මම නම් ආස නෑ. මං ඒකට වෙනම ස්පොන්ජ් එකක්, වෙනම පාටකින් වෙන ස්පොන්ජ් එකක් තියාගෙන ඉන්නවා වීදුරු, තේ කෝප්ප, තේ හදන වාජන ඒවා හොදන්න. හටි වළං ඒවා හොදන්න කියන්නේ ඉඳුල් වාජන හොදන්න වෙන එකක් තියාගෙන තියෙනවා. එතකොට ඒක හරි ෂෝ. අනිත් එක මං ආසේ ඔයගලන්ට කියන්න, දැන් අපි මෙලමයින් බඩු පාවිච්චි කරනවා නම්, මෙලමයින් පාවිච්චි කරනවා නම් අර මේ ඔය සෝදන ඩිෂ් වොෂ් කැට තියෙන කැට වලින් හරි මොන හරි ඔය ඒව කුඩු වලින් හරි හොදනකොට ඒ අර මෙලමයින් පිඟානේ තියෙන ෂයින් එක උඩ ෂයින් එක යනවා. ඒකින්ද ඒ වගේ රෆ් දේවල් පාවිච්චි කරන්න නැතුව ඩිෂ් වොෂ් ලික්විඩ් එකකින් ලික්විඩ් එකක් විතරක් හොඳ. ඒකට වෙන ස්පොන්ජ් එකක් මම ඇත්තටම තියලා තියෙන, මම සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන්නේ මෙලමයින් නිසා. නැත්තම් අර මේ අර කැට වගේ දේවල් දාලා අර ගොරෝසුවට හොඳට කැපිලා යනවා තමයි. හැබැයි අර මේ මෙලමයින් එකේ තියෙන ලස්සන අර සර්ෆස් එක, මේ දිලිසෙන නිකන් සර්ෆස් එක නැති වෙනවා, නිකන් මැට් ෆිනිෂ් එකක් වගේ වෙනවා අන්තිමට අර වගේ මේ කුඩු වලින් වගේ මැද්ද තියෙන. හැබැයි සෙරමික් පිඟන් හොදනවා නම් ඒ වගේ කුඩු මැලින් මැද්දට කමන්නේ. හැබැයි මෙලමයින් නම් එපා. ඒ මෙලමයින් වල ලික්විඩ් වලින් විතරක් හොදන්න. ඒක තමයි වැඩියෙන් හොද. අනිත් එක මම කියන්න කැමති, දැන් අපි ස්පොන්ජ් පාවිච්චි කරනකොට හැම වෙලටම, දැන් උදේ වරුවේ අපි උයල ඉවර වුණොත් ඒ ස්පොන්ජ් එක දැන් වැඩේ ඉවරුනාම ස්පොන්ජ් එක හොඳට හොදලා, හොඳට ඇත්තටම මෙහෙම කරලා හොඳට හොදලා වතුරෙන් හොඳට මිරිකලා වේලෙන්න තිබ්බනම් හරි හොඳයි. මොකද නැත්තම් ඔයගලන්ට දන්නවද සමහර වෙලාවට නිකම්ම වතුරේම තිබුණම ඒ සෙවල ගතිය වගේ එනවා ඒ ස්පොන්ජ් එකට. අර විදියට කරාම දැන් මම නම් හැම වෙලටම, දැන් උදේට උනත් ඊපස්සේ දවල්ට හේදුවට පස්සේ, දැන් දවල් වැඩි වුණාට පස්සේ ඔක්කොම වැඩි වෙලා ස්පොන්ජ් කෑල්ල හොදලා හොඳට මිරිකලා තිබ්බම හවසට අපි ආපහු ගන්නකොට හොඳට ඒක වේලිලා මේ හොඳට තියෙනවා. එතකොට අර මේ සෙවල වගේ ගතිය එන්නේ නැහැ. මම තව එකක් පාවිච්චි කරන්න ආසේ, දැන් මේ වගේ පෑන්ට්‍රි ටොප්ස් තියෙනවානේ. දැන් අපි වැඩ කරනකොට කහයි හිරෙනවා, මිරිස් කුඩු හිරෙනවා, මාළු වගේ. දැන් එතකොට අර ගෙදර පාවිච්චි කරන කුස්සිය පාවිච්චි කරන රෙදි කෑල සවුත් වෙන නිසා ලොකු ස්පොන්ජ් එකක්, වෙනම ලොකු ස්පොන්ජ් එකක් තියලා තියෙන. ඒකෙන් තමයි මම මේ පෑන්ට්‍රි ටොප් එක හොදාන්නේ. ලිප ලිප හැමදාම උයලිවරුනාම ලිප පිහ දාන්නේ. ඒ වගේ නිකන් ජරා ඒවා තියෙන ඒවා ඒකෙන් පිහ දාලා තමයි ඊට පස්සේ මම රෙදි කෑල්ලේ හොඳට පිහ දාලා ගන්නේ. ඒ ස්පොන්ජ් එකේ මුකුත් හොදන්නේ නැහැ. ඒකේ තියෙන්නේ නිකන් කවුන්ටර් ටොප් එක. ඔය ඒ වගේ ඒවා පිහ දාන්න තමයි ඒ ස්පොන්ජ් කෑල්ල මම තියාගෙන ඉන්නේ. ඒකත් හරි හොඳයි. අර ගෙදර කුස්සියේ පාවිච්චි වෙන රෙදි කෑල්ල නාස්ති වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්පොන්ජ් එකෙන් දැන් අපිට හොදලා පිහ දාන්න මේ පිරිසිදු කරගන්න පුළුවන්. අර මේ බඩු හොදන්න පාවිච්චි කරන ස්පොන්ජ් එක වගේම කවුන්ටර් ටොප් එක පිහදාන්න ගන්න ස්පොන්ජ් එකත් වැඩ ඔක්කොම ඉවරුනාට පස්සේ හොඳට සෝදලා, මං සමන්කිට සබන් ටිකක් හරි දාලා හොදලා හොඳට වේලෙන්න තිබ්බා. මේකත් හරි හොඳයි, හරි ලේසි හොඳ ටිප් එකක් මං හිතන්නේ ඔයගලන්ට. ඒකත් මං තව එකක් කියන්න කැමති, මේ වගේ ඒවා අපි පාවිච්චි කරනවානේ ඔය මේ පෑන්ස් එහෙම හට්ටියෙම අතුල්ලන්න එක එක වඩි ඇල්ලුවම. දැන් මෙන්න මේක නම් සමහරකට වලග ළඟ ඇති මේක ස්ටේන්ලස් ස්ටීල් එකක්. සමහරක් ස්ටේන්ලස් ස්ටීල් නෙමෙයි, ඒවා සමහරක් ඒවා තියෙනවානේ ඒවා යකඩ වගේ ඒවා ගෙනාම උගලන් දන්නව ඇති හෝදල ටිකක් වෙලා තිබුණම මේ කැනේ සිංක් එක ළඟත් මේ මලකඩ වගේ හැදෙනවානේ. දැන් මේ වගේ එකක් නම් මලකඩ ගන්නෑ. මේ මේ හරි පොඩි ගානක් වෙන ස්ටේන්ලස් ස්ටීල්. හැබැයි ස්ටේන්ලස් ස්ටීල් එකක් ගන්න, එතකොට ඒ ස්ටේන්ලස් ස්ටීල් එක හොඳට වතුර පෙරලා තිබුණම දැන් මේක ගොඩක් මේ මුකුත් වෙන්නේ නැත්තම් අර අර යකඩේව ගත්තම මල්කඩ කනවා වගේ නිකන් වතුරත් එක තිබ්බම ඊට පස්සේ බලනකොට දුඹුරු පාට වෙලා මුළු පැත්තම පැන්ට්‍රි මේ මේ සිංක් එකේ උඩයි එතන තියෙන ටයිල් වලයි ඔක්කොම අර මල්කඩ වගේ ගෑවෙනවා. ඒකත් මම හිතුවා ඔයගලන්ට කියන්න ඕනේ කියලා. මේ හරි ලේ වගේම ගන්නකොට ස්ටේන්ලස් ස්ටීල් එකක් වෙලා ගන්න හරි ලේසි. ඉතින් ඔයගලන්ට ස්පොන්ජ් ගැන දන්නවා, ඔක්කොම ස්පොන්ජ් කෑල්ලක් වෙනම තියාගෙන. හැබැයි ගෙදර අයත් දැනුවත් කරන්න ඕන, මගේ ගෙදර අයත් මම කියලා තියෙන මෙන්න මේක මේ වීදුරු හොදන ඒවා එහෙම කියලා.
මගේ නංගිලේම සමකලන් නිවාඩුවට ගෙදරාම ඉතින් කියන අම්මෝ අක්කගේ කුස්සියේ හරිනීටි දැන් මේකද මේ ස්පොන්ජ් එකද මේ ස්පොන්ජ් එකද කියලා මාව තරහ ගස්සන් දැන් සමහර කලාට අහනවා හරිනීටි අක්කගේ කුස්සියේ කියලා අතරම නීතිත් නෙමෙයි ඉතින් මම ආසයි අර මම ආසනේ වතුර වීදුරු වේම ඕදනකට පිළිගන්දට රසට ඒ සුවඳට එහෙම තිබුණා ඉතින් ඒ හිඳයි මම අර හරි ආස වෙනම මේ වෙනම එක තියලා අරකට වෙනම හට්ටි වලට වෙනම එකක් තියලා පාවිච්චි කරන්න මම හිතයි ඉතින් ඕගලන්ටත් හරි අලුතේ ජීවිත මම ඉතින් හැමතිස්සෙම මේ උත්සාහ කරන්නේ තරුණ දූල පුතාලට එක එක දේවල් මම කරන සමහරක් දේවල් මම හිතන ඕගලන්ටත් ප්‍රයෝජනවත් වෙයි කියලා මම මේ කියන්නේ මේ වගේ දේවල් කරන්න පටන් ගත්තොත් කුස්සියේ පොඩි රසට උයනවා වගේම පොඩි පොඩි දේවල් චූටි චූටි දේවල් හොඳට කරගත්තොත් හොඳයිනේ එහෙනම් මං හිතන්නේ මේ මං මේ කියපේව ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා ආයෙත් අපි හම්බෙමු මේ වගේ කතා බහකට මං අහනවා